ලොක්ක කතාවට කැමතිවාව ආදරයෙන් පිළිගන්නවා මගේ චනල්ලකට ඉතින් අදපි වීඩුවකෙන් කතා කරමු ඉදිරියේදී. සමාධිගේ නංගි දැන් ඉස්පිරිතාලනයෙන්නේ ඉතින් ඒ ස්පරිතල් බිලිගෙවාගන්න බැරුව ඇත්තටම ලොක්ක අසරන වෙලා ඉන්නේ. ඉතින් සමාධිවෙනුවෙන්, ඒ බිලිකවා නිදිරිපත් වෙන්නේ කෞුද කියක අද වීඩුව එක නපිට කතා කරන්න පුළුවන්. ඉතිං වීඩුව එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි ීඩුව එක බලලා ඕටත් මෙවැනිම ීඩියෝස් දිනපතාම බලන්න කැමැතක් තියෙනෝ කියල විශ්වාසයිනං. එහනම් මගේ චනල්ල එක සස්ක්‍රයිප් කරලා මත්තක්ක සම්බන්ධවෙන්න. ඒ වගේම ලයි කරන්න කමෙන් කරන්න තවත් නොදන්නයාල් වෙෙක්ට දනක අනශා කරන්නත් අමතක කරන්නපා ඉතිං ඔොයා දන්නවා ඒ තමයි සමාදී තමන්ගේ ආදරේ වගේම තමන්ගගේ නංගිවත් අහිමි වීමෙන් හරිම වේදනාවකින් කල් ගෙවනකොට තමයි තමගගේ පුංචි නංගිටත් අසනීපඕනේ ඉතිං ඒවිතරක් නෙවෙයි තමගගේ නංගිෝ බේරගන්න ෙදර ගස්තියාන්න ලාපොරොත්වයෙන් හිටපු සාධිට ින් ජතුලු කට්ටයනිසා ඒ දෙත් අහිමි වුුණා. තින් අද වෙනකොට සමාදිටි කර කියයාගන්න බැරි තත්වයක් කොදා වෙලා හැබැයි හැමදාමත් වගේ තමන්ගේ දියුණුව වෙනුවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න බෙන්ටෝ විතරයි අද වෙනකොට සමාදිිට ඉන්නේ. ඉතින් බෙන්ටෝ ඉන්න එකත් ලොක දෙයක් මොකදේකට හේතුව තමයි බෙන්ඩොත් ලොකූ ශක්තියක් සමාදිි ලබාදින හිදා. ඉතිං කොහමාරි මේේ හැමදේමත් එක්ක ස්පිරිතාද අපට දකින්න ලබෙනවා සමාධි කියනවා. ඒ තමයි මේ බිලගවාගන්න කොහොම දෙ කියලා තමන්ටි හිතාගන්න න්නොත් බැරි තත්වයකයි ඉන්න කියලා ඉති ඒවාගේ තමයි අපිට මේ දවසර දකින්න ලබුණ දෙයක් තමයි නි බයි කරලා එකොල්ලයිගම යර්ගෙන යන්න කල්ප සමත්තුනා. ඉතිංකෝ අමාරමය හැමදේමත් එක කල්ප ඇත්තටම සමාදිිට කොච්චර ආදරෙයිද කියන එක අපිට හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. ඉතින් සමාධිත්තවත් වැඩිකල්ල යන්න කලින් අනිවාරයෙන්ම තමන්ගේ මැරිච්ච ආදරේ වගේම මේ ආදරෙත් ඒ හා සමානවටම ආදරේ තියෙනව කියෙනදේ තේරුම් ගන්නවනන් ඒක හරිම වටන දෙයක් ඉතින් කෙසේ වෙතත් දැන් සමාධීන්නේ මේ තමන්ග නංගී ඉන් නිස්පිරිතාට බිලගවාගන්න විදික් නැතුව. ඉතින් ඇත්තට බෙන්ඩු මේ ගැන කාට කියයිද. අන්න ඒ ගැන හැෝටම තියනෝ ප්‍රශ්නයක් ඉතින් ගොඩක් වෙලාවට බෙන්ඩු මේ ගැන කියන්නේ වෙන කාටවත් නෙවෙයි. අර කල්පට වෙන්න පුළුවන් මොකදේකට හේතුව තමයි මේ වෙලාවි උදව්වක් ගන්න පුළුවන් කෙනෙක් හැටියට පෙන්ඩු දකිී නැව් විතරක් වෙන්න පුළුව. හැබයි සමාධියකට කැමති නැති වනත් අවන්කෝම කියනවලත් සමාධිට හොරෙන් මේ ගැන කියන්න පුළුවන්. ඉතින් එනිසා කල්ප සමාධි ගැන දන්නවා කල්ප දන්නව සමාධී ස්වාදීනෝ ඉන්න කැමති කෙනෙක් කියලා අන්න එනිසාම සමාධිටත් හොරෙන් මේ බිල අනි වාරයෙන්ම කල්ප විසින් ගෙව්ල දායි කෙල හිතන්න පුළුවන්. ඒත් එයායටට කොහැ දෙච්චට සල්ලයක්. ගොඩක් වලාට තාත්තගේෙන් ඉල්ලන්න තමයි සිද්ධ වෙන්න කියලා අපිට හිතන්න පුළුවන්. බැයිතින් තාත්තකකි මසුරු කමත් එෙක්ක ඒ වගේ ානක් ලබාදේ කියල්නම් විශවාස කරන්න බැහැනේ ඉතිං අත්කට ම දන්නඕනේ කල්ප කාරයකින් හැමදන යානවා ඉති මෙන්න මේ කාරෙක ගුසර තියර තමයි ඉදිරියේද කල්ප මේ සමාදිගි නංගි වෙනුවෙන් ඒස්පිරිතාල්ට් බිලගවන්නත් සල්දිි හොයාගන්නේ.